නත්තල කියන්නේ කුමක්ද? නත්තලේ අර්ථය කුමක්ද? ඇයි අපි නත්තල දෙසැම්බර් 25 වෙනිදා පවත්වන්නේ? ඔබ හිතනවාද යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් 25 වෙනිදා කියලා? නැහැත්තෙම අපි දන්නේ නැහැ යේසුස් වහන්සේ කවදා ඉපදුනාද කියලා. එහෙනම් ඇයි අපි නත්තල දෙසැම්බර් 25 වෙනිදා සමරන්නේ? අවුරුදු 2000කට ඉස්සෙල්ලා ඒ රෝම අධිරාජ්‍යයේ දෙසැම්බර් 25 නිවාඩු දිනයක් වුණා. අධිරාජ්‍යයේ මිනිස්සුෝ හිරු දෙවියන්ගේ මංගල්‍යය පැවැත්තුවා. ඒකට කිව්වා අපරාජිත හිරුගේ මංගල්‍යය කියලා. එතකොට මේ මංගල්‍යය ඒ රෝම අධිරාජ්‍යයේ පවත්වනකොට ආදි කිතුණුවන් දෙවියන් වහන්සේ නැත්තම් සදාතන සත්‍ය කොහොමද යේසුස් වහන්සේ තුල මිනිස්සෙක් වුණ කියන ඒ සත්‍ය සමරන්න පටන් ගත්තා. ඒකට කිව්වා මාංශවත් වීම කියලා. ඒ සදාතන සත්‍ය කොහොමද මාංශයට ඇතුළත් වුණේ කියලා මේ අය මෙනෙහි කළා. ඒ නිසා අපිට පේනවා නත්තල මූලිකව ජීවයේ මංගල්‍යයක්. ජීවය ලබා දෙන මංගල්‍යයක්. ඒ සර්ව බලධාරී දෙවි සමිඳුන් අපි වගේ මිනිස්සෙක් වුණා මුල් නත්තල් දවසේදී. ඒත් එක්කම අපිට පේනවා නත්තල ආලෝකයේ මංගල්‍යයක්. අපිට ශුද්ධ බයිබලයේ කියනවා ආලෝකයේ අන්ධකාරයේ බබලයි අන්ධකාරය කිසි කලකය ග්‍රහණය නොකෙලේය කියලා. එතකොට යථාර්ථයේ ආලෝකය ආලෝකයේ නොමැතිකම තමයි අන්ධකාරය. ඒ අය නත්තල සැමරුවා ආලෝකයේ මංගල්‍යයක් හැටියට. අද දවසේදී අපි නත්තල සමරනකොට මං හිතන්නේ අපි මතක තබා ගන්න ඕන නත්තල කියන්නේ ආලෝකයේ සහ ජීවයේ මංගල්‍යයක්. දැන් පුරාණයේ පටන් විශේෂයෙන්ම බටහිර රටවල මිනිස්සු නත්තල පවත්වන්නත් ඉස්සෙල්ලා විශේෂයෙන්ම ශීත කාලේ පැවැත්තුවා ඒ ශීත ඍතුවේ මංගල්‍යය. ඒත් එක්ක සදා හරිත ගස් බැඳිලා තිබුණා. විශේෂයෙන්ම සයිප්‍රස් වගේ ගස්. මොකද ඒ ගස් ඒ ශීත කාලේදී කොළපාටට තිබෙනවා. ජීවය සංකේතවත් කරනවා. එතකොට නත්තල් ගස් අපි දකින්නකොට අපි මතක තියාගන්න ඕන නත්තල ජීවයේ මංගල්‍යයක් කියලා. විශේෂයෙන්ම අප ජීවත් වෙන පරිසරය තුල ලෝක තුනක් තිබෙනවා. ශාක ලෝකය, සත්ව ලෝකය සහ මිනිස් ලෝකය. ඒ ජීවය රැක ගැනීම අපේ මූලික වගකීමක් විශේෂයෙන්ම නත්තල් පණිවිඩය අපි මෙනෙහි කරනකොට. අපි දන්නවා ගස් අපිට ශ්වසනය කරන්න ඔක්සිජන් නැත්තම් අම්ලකර වායුව ලබා දෙනවා. ඒ අය කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට ලබා දෙන අවශ්‍ය කරන්නා පිරිසුදු වාතය. දෙවනුව ගස් වර්ෂාව ලබා දෙනවා. තෙවනුව අපට පළතුරු සහ එළවලු ලබා දෙනවා. එතකොට මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන්නා වූ වාතය, ජලය සහ ආහාර ඒ ගස් වලින් ලබා දෙනවා. ඒක රැක ගැනීම අපේ යුතුකමක්. ඒ පණිවිඩය අපිට මතක් කරලා දෙනවා නත්තල තුලින්. ඒ වගේම අපි දන්නවා නත්තලත් එක්ක බැදලා තිබෙනා වූ අනිත් කාරණය තමයි නත්තල් සීයා. සාන්ත නිකලස්තුමා. එතුමාගේ තිබුණා වූ ධනය බෙදලා දුන්නා එදා දුප්පතුන්ට. ඒ පණිවිඩය තමයි නත්තලේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අපේ කාලය, ධනය, ශ්‍රමය වැය කරන්න ඕන අන් අය වෙනුවෙන් ඒ අයගේ වර්ධනය සඳහා. අපි හිස්සුන් නැත්තම් අන් අයගේ වර්ධනය වෙනුවෙන් ජීවය රැක ගන්න බෑ. එතකොට නත්තලේ පණිවිඩය මේකයි. ආලෝකයේ මංගල්‍යයක්, ජීවයේ මංගල්‍යයක්. අපි ජීවය රැක ගන්න ඕන. ඒ වගේම අපි කැප වෙන්න ඕන අනුත් අයගේ ජීවිත රැක ගන්න. ඉතින් මේ නත්තලේදී අපි නත්තල සමර නත්තලේදී මතක තබා ගමු අපි අවට දෙබෙන්නා වූ ජීවය රැක ගන්න. ඒ වගේම අප කැප වෙන්න අනිත් අයගේ වර්ධනය වෙනුවෙන්. ඔබට දෙවි සමිඳුන්ගේ පිහිටයි. ඔබට සුබ නත්තලක් සහ අර්ථවත් නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.